සෙල්ල කතරගම අංකර 20 ගම්මානයේ ජනතාවට අලුත් බලාපොරොත්තුවක් එක් කරමින් ගම්මැද්ද අද තවත් ව්‍යාපෘතියකට පුළපිරුවා. සෙල්ල කතරගම අක්කර 20 ගම්මානයේ ජනතාවට පිරිසිදු පානීය ජලයේ නොමිදවීම කලකපටන් මුහුණපෑ ප්‍රධාන ගැටලුවක්. සෙල්ල කතරගම පූජා භූමියට පැමිණෙන බැතිමතුන්ටත් ප්‍රදේශයේ තියෙන මේ ප්‍රශ්නය තදින්ම දැනෙනවා. මේ සියල්ලකේම පානීය ජල අවශ්‍යතා සපුරන්න ගම්මැද්දෙන් අද අලුත් පීවරක් තැබුවා. ඒ අක්කර 20 ගම්මානයේ ජනතාවටත් දෙස් විදෙස් බැතිමතුන්ටත් පිරිසිදු පානීය ජල පෙරණ පද්ධතියක් සකස් කර දෙීමටයි. බිම චලපරණ පද්ධතිය ඉදිකරින්නේ සෙල්ල කතරගම බහසින් රජ මහා විහාරස්ථානයේ එඩ්වින් තිලකරත්න බහතා අනුස්මරණය කරමින් කුලප පදිංචි ප්‍රදීපා තිලකරත්න ජයසිකර සහ ගර්ටි තිලකරත්න යන බහත්මීන් සහ සිය දෙමාපියන් සහ සහෝදරයා අනුස්මරණය කරමින් නුගේගොඩ පදිංචි විනීතා ජයසිංහ මහත්මියත් මේ ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහක දායකත්වය ලබා දෙනවා. जल पिरිපහද යන්ත්‍රය පරිහරණය කරන්නේ එක් ප්‍රදේශයකට සීමාව පිරිසක් නෙවෙයි. මේ පිරිපහද යන්ත්‍රයෙන් පැන්පස නිවා ගන්නවා ඒ ලංකාවේ වගේම මෙලෝකයේ සියු දෙසින් මේ ඓතිහාසික පින් බිමට පැවෙන හැම කෙනෙක්ම. කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය ගත්තාම පානීය ජලය ගැටලු තියෙනවා. කොට්ටාසයේ ජල සම්පාදන මණ්ඩලය මගින් ජල පිරිපහදු කරලා බෙදලා දෙන ප්‍රමාණයක් තියෙනවා. හැබැයි වෙලා තියෙන්නේ ඒ අවශ්‍යතාවය සම්පූර්ණ වෙලා නැහැ. මොකද ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. මෙතන ඇත්තටම මේ අද අපි මේ ආරම්භ කරපු ජල පද්ධතිය මේ ප්‍රදේශයට විතරක් නෙවෙයි දකින්නවා මේක මේ මුළු රටටම ජලය ලබන තැනක් විදිහට තමයි සලකන්නේ. මොකද මේ මහසෙන් රාජ මහා විහාරස්ථානය කියන්නේ පහුගිය සති දෙක තුනේ ආවනම් අපිට ඔබතුමාලාට බලා ගන්න දෙන්නවා මේකේ ගැවසෙන බැතිමතුන් ප්‍රමාණය. මෙවැනි ව්‍යාපෘතිය රටට දායාද කිරීමට නිරන්තරයෙන් ගම්මැද්දට සවියක් වන්නේ පරිත්‍යාගශීලී ඔබයි. සෙල්ල කතරගම ප්‍රදේශයේ ජනතාව සහ බැතිමතුන් වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳව අපි ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම ගම්මැද්දේ සාර්ථකත්වය පිළිබඳව අපි නිහතමානීව ආඩම්බර වෙනවා. එයට හේතුව ගම්මැද්ද කියන්නේ අපේ රටේ ජනතාව විසින්ම නායකත්වය ලබා දී රටේ ජනතාවගේ ආධාර හරහා නිර්මාණය වූ සහ සාර්ථකත්වයට පත් වූ සංකල්පයක්. ඒ වගේම මේ වන විට අපේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකේ පුරාම ගම්මැද්ද සංකල්පය ඇගීමට ලක් වී හමාරයි. ඉතින් ගම්මැද්දට යම් හිමිකාරත්වයක් නැත්නම් ගම්මැද්දට අයිතියක් තියනවා නම් ඒ අයිතිය අනිවාර්යෙන් හිමිය විය යුත්තේ අපේ රටේ ජනතාවටම තමයි. වසර ගණනාවක් පිපාසයට පිරිසිදු දියබිඳක් නොමැතිව දුක් විඳි සෙල්ල කතරගම අක්කර 20 ගම්මානයේ ජනතාවට පමණක් නෙවෙයි දස දෙසින් මේ පුදපිමට පැමිණෙන සැමටත් අද ඇරඹුණු මේ ව්‍යාපෘතියෙන් නුදුරු දිනකදීම අස්වැසිල්ලක් ලැබුණු ඇතේ.